लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिस के स्मूल सिट पोषण कर शक्ति मत कराए කොළඹ වරායේ SAGT පරයන්තේ වෙත බාබරා නැමැති නෞකාව අදලගවුනේ ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට තහවුරු වූ පිරිපාදු නොකර පොල් තෙල් තොගයන් කොටසක් මෙරටින් රැගෙන යාම සඳහායි අලි බ්‍රදර්ස් එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරි සන සමාගම් තුන ආනයනය කර තිබූ පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1900කට අසන්න වන අතර එම සමස්ත පොල් තෙල් තොගයම මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ආහාර ආරක්ෂණ ඒකකය සහ ශ්‍රණකා ප්‍රමිති ආයතනය දැනුම් දී තිබුණා එය නුව කටාන රිෆයිනරි සමාගම් පමණක් මෙරටට ආනයනය කළ සම්පූර්ණ ප්‍රමාණය එනම් මෙට්‍රික් ටොන් 105ක පොල් තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා නැවගත කිරීම අදුදැසන 10ට පමණ සිදු වුණා මෙලෙස ප්‍රතිනැවගත කෙරුණේ එම සමාගමට අයත් කටාන බටපත්තල පිහිටි අංගනයේ තිබේදී පසුගියදා රේගුණ නිධාරින් විසින් සිය බාහිරට ගනු ලැබූ බහලුම් 6යි මෙම බහලුම් රේගුවේ නිදහස් කළ බවට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය හෙළිදරව් කිරීමත් සමග ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර ඊට ප්‍රතිචාර දක්වූ රේගුව සඳහන් කළේ ප්‍රමිති ආයතනයේ වාර්තා ලැබෙනතුරු එම බහලුම් නිදහස් කර තිබුණේ රේගු මුද්‍රා සහිතව සමාගම්වල ගුදම් වෙත පමණක් බවයි මතබේදයට තුරු දුන් මෙම බහලුම් ප්‍රතිනවගත කිරීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අද ඉඩ ලබා දීම විශේෂත්වයක් මෙරටින් ප්‍රතික්ෂේප කරන කිසියම් බහලුමක් රැගෙන ආ රටටම යැවීම ක්‍රමවේදය වන අතර එය අනුව මෙම පොල් තෙල් තොගය මැලේසියාවටම යැවීම සිදු වෙනවා රේගුව සඳහන් කළේ බහලුම් රැගත් බාබරා නෞකාව අද රාත්‍රියේ කොළඹ වරායෙන් පිටව යාමට නියමිත බවයි ඉදිරි සමාගම් දෙක ගැන මේ වෙනකොට පරීක්ෂණ පවත්වාගෙන යනවා කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා රේගුවට අනාවරණය වෙලා තියෙනවා මේ ඇෆ්ලොටොක්සින් සහිත පොල් තෙල් පරිභෝජනය සඳහා නිකුත් වෙලා නැහැයි කියලා මෙතනදී වැදගත් වෙන්නේ හරියටම මේ ගේන ප්‍රමාණයම ප්‍රතිනවගත කරනවද කියන එකයි මේ ප්‍රතිනවගත කිරීම සඳහා ඔවුන් කරපු වැරද වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව මගින් දඩ මුදලක් අය කරනවා ඊට අමතරව මේ සමාගම් මගින් මේ වියදම දරා මේව ප්‍රතිනවගත කරනවා මේ දැනට ක්‍රියාමාර්ගයක් කරන් තියෙනවා මේ ඇෆ්ලොටොක්සින් බහුලව පවතිනවායි කියලා සැක කරන ද්‍රව්‍ය වන පොල් තෙල් සහ වියලි මිරිස් මේ දෙක අපි දැන් ඔවුන්ගේ ගබඩාවලට නිදහස් කරන්නේ අපේ ගබඩාවල බොහොම අපහසුකම් මැද්දේ අපි තබාගෙන සිනවා මෙතර පිළිකාකාරක අන්තර්ගත ආනයනික පොල් තෙල් ගැටලුව සම්බන්ධයෙන් රටේම අවධානය යොමු කළ සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සහ වෙළඳ මාත්‍ය මන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් වෙළඳ මාත්‍යංශයේදී අද පැවැත්වුණා පොල් තෙල් කිසිම අඩුපාඩුවක් නැහැ දේශීය පරිභෝජන අවශ්‍ය සුපුරුදු පොල් තෙල් අපේ කර්මාන්ත කරන ඕනතර නිෂ්පාදනය කරලා තියෙනවා නමුත් අර පොල් තෙල් කවලම් කරලා මේ දේශීය සන්නාමය විනාශ කරන මේ කළු කඩ මුදලාලිට අපි විරෝධය පානවා 2020 දෙසැම්බර් 21 කැබිනට් තීරණයක් ගත්තා අපේ කර්මාන්තයට අඩුපාඩු වෙලා තිබුණ අමුද්‍රව්‍ය රජයේ මාර්ගෙන් ආනයනය කරලා දෙන්න සහන මිලකට එක බෙදා දෙන්න මේ රජය තමයි මේ සහයෝගය දුන්නේ අපිට වගකීමකින් කියන්න පුළුවන් මේ මිල ගණන් වලට අපිට මාස 6 අපිට රජය ආනයනය කරන්න මේ අනුව අපිට පොල් තෙල් බෝතලක් රුපියල් 450කට පාරිභෝගිකයට දෙන්න අපිට හැකියාවක් තියෙනවා මේ අවුරුද්ද ඉවර වෙනකම් දේශීයව නිපදවන පොල් තෙල් බෝතලයක් කවර වෙනස්කම් ඇති වුණා රුපියල් 450කට පොල් තෙල් බෝතලයක් සත්වස සහ සම්පකර ව්‍යාපාරයේ හරහා අලෙවි කරනවා එතකොට මිල පිළිබඳ ප්‍රශ්නේ එතනින් නිම වෙනවා ආස උසට කරටි කඩලා යන්න මිල ඉහළ යනවා කියලා චෝදනාවක් ගේන්න බැරි වෙනවා ආයුෂ සපිරේ සුපර් අලුත් අවුරුද්දක් වේවා Leave Ayush